රටදිනවන නව පරිච්ඡේදය ආරම්භ වෙමි. නව යුගය ආරම්භ වෙමි. ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන වගකීම, ඔබේ හිතේ තියෙන බලාපොරොත්තුව මේ දූෂිත දේශපාලන සංස්කෘතිය නැති කරන එක. ඒ කියන්නේ හොරකම, වංචාව, නාස්තිය, දූෂණය මුළුමනින්ම නවත්තන එක. අපි ජයල ඔබට සහතික වෙනවා. මාලිමාවේ පාලනය ආපු විගසම අනුර සහෝදරය ජනාධිපති වෙලා, ඒත් එක්කම මේ දූෂිත පාර්ලිමේන්තුව විසිරුව හැරලා නව පාර්ලිමේන්තුව ගොඩනැගීමත් එක්කම නව පාලනයක් බිහි වෙනවා. ඒ පාලනේ පස් ඉන්දිකල, කුඩු ලංසල, කප්පම් ප්‍රසන්නල, මිරිස්කුඩු ප්‍රසන්නල, කප්පන් සරණල නෑ. අන්නේ පාර්ලිමේන්තුව කියන්නේ මේ වේදිකාවේ ඉන්නේ අද මහාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්, ඒ විවිධ ව්‍යාපාරික මහත්මීන්, විවිධ හැකියාව තියෙන, ඇත්තටම මේ රටට ආදරය කරන, මේ රට වෙනුවෙන් දේශපාලනය තෝරගත්ත උගත් බුද්ධිමත් ප්‍රායෝගිකව මේක ජයග්‍රහණය කරන්න පුළුවන් නව කණ්ඩායමකින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මාලිමාවේ පාර්ලිමේන්තුවක් බවට පත් වෙනවා. අන්න ඒ පරිවර්තනයත් එක්ක, ඒ වෙනසත් එක්ක පළමුවෙනි වැඩි අර කියපු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. ඔබට අපි සහතික වෙනවා. පළමුවෙනිම මේ හොරකම දූෂණය නවත්තන්න නම් ඔබේ මහජන දේපල කොල්ල කාපු මේ දූෂිතයන්ට, මේ අපරාධකාරයන්ට අපේ රටේ නීති අනුව දෙන්න පුළුවන් උප්පරිම නීතිමය දඬුවම් අනිවාර්යෙන්ම අපි ලබා දෙනවා. දෙන එක දෙනවම තමයි නීති. අපි හරියට ක්‍රියාත්මක කරලා අපි මේ රටේ දූෂණය නවත්තමු. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, ඒ නායකයා බවට පත්වෙච්ච ගමන් පටන් ගත්තේ එතනින්. ජාතික සම්පත් කොල්ල කාපු අයට නීතිය දෙන්න පුළුවන් උප්පරිම දඬුවම දුන්නා. දීලා කූඩු ඇතුළට දාලා, තඩි ඉබ්බෙක් දාලා වැහුවා. වැහුවට පස්සේ එකෙක් කොරකම් කරන්න ආවේ නැහැ. අන්න සිංගප්පූරු ආර්ථික වශයෙන් වේගවත්ව ලෝකේ වේගවත් ආර්ථිකයක් තියෙන රටක් බවට පත් වුණා.